දෑබර හිතවතුනි අද අපේ මැදිරියට විශේෂ අමුතු දෙදෙනෙක් පැමිණ සිටිනවා. අඳුරෙන් එළියට සංවිධානයේ මගින් සංවිධානය කරන විශේෂ ව්‍යාපෘතියක් ගැන කතා කරන්නට. මේ සඳහා අඳුරෙන් එළියට සංවිධානයේ සුදත් අල්මේදා මහත්මාත් ඒ වගේම බිමල් ප්‍රනාන්දු මහත්මා අපි ඉතාමත්ම ආදරෙන් Channel 31 Morning Show වැඩසටහන දෙනුවෙන් පිළිගන්නවා. අයිබෝන්. අයිබෝන්. මම මුලින්ම සුදත් මහත්මයාගෙන් දැනගන්නට කැමතියි. අඳුරෙන් එළියට සංවිධානය බිහි වෙච්ච දා ඉඳලා මේ වෙනතුරු මේ සංවිධානය විසින් සිදු කරපු ක්‍රියාකාරකම් පිළිබඳව. ඔව් ප්‍රසන්න, අඳුරෙන් එළියට ව්‍යාපෘතියේ මූලික අරමුණ තමයි විදුලිය නැති ගෙදරක ජීවත් වෙන දරුවන්ට අපි සූර්ය කෝෂ විදුලි කට්ටලයක් ලබා දෙනවා, සෝලර් ලයිට් එකක් ලබා දෙනවා. ඒකෙන් පරිසරය හිතකාමී, විශේෂයෙන්ම ලාම්පු උප්පියකින් වෙන අනතුර නැතුව යනවා. අද දවස වෙද්දී අපි දරුවන් 3100කට පමණ, 2014 වර්ෂයේ තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරුවේ චන්ද්‍ර ප්‍රනාන්දු මහත්තයා සහ එම මාරි ප්‍රනාන්දු මහත්මිය විසින්. ඉතින් මෙල්බන් ජනතාව විශේෂ දායකත්වයක් ලබා දෙනවා, තමස් සන්තෝෂයෙන් කියන්න ඕන. එයින් පස්සේ තමයි අපිට මේ වගේ ලොකු දරුවන් ගානකට මේ මෙල්බන් ජනතාවගේ ආධාර උපකාර උඩ තමයි අපිට ඒ වගේ ගානකට යන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේම සුදත් මහත්මිය, අපි දැනගන්නට කැමති දැන් මේ පරිත්‍යාග වලින් ඒ ලබාගත් දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මේ උපකාරය කරන්නේ. දැන් ඒකෙන් ඔබ සංවිධානය සෑහීමකට පත් වෙලා තියෙනවද? කොහොමද? උදාහරණ වශයෙන් ගොඩාක් දේවල් කියන්න පුළුවන්. මම උදාහරණ දෙකක් කියන්නම්. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානක ප්‍රාථමික විදුහලක ශිෂ්‍යත්ව දරුවන් එක අවුරුද්දක විශාල ප්‍රමාණයක් සමත් වුණා. විදුහල්පතිතුමා අපිට ලියුමක් එවනවා මේ අපිට ස්තුති කරලා. මම අහනවා විදුහල්පතිතුමාට කතා කරලා මේ ඉස්කෝලේ ටීචර්ස්ලාටනේ ඒක ස්තුති කරන්න ඕනේ, ඇයි අපිට ස්තුති කරන්නේ කියලා. එතකොට විදුහල්පතිතුමා කියනවා නෑ, ඒ විද්‍යාලයේ ගුරුවරු ඉස්කෝලේ නිමා වෙලා ගෙදර ගිහිල්ලා හවස 5ට එනවා ආපහු ඉස්කෝලේට 5 ශිෂ්‍යත් දරුවන්ට උගන්වන්න. ඒ සමගම අපි දීපු ලයිට්ස් ඒ දෙමාපියෝ 4-5 දෙනෙක් ඒ ලයිට්ස් අරගෙන එනවා ඉස්කෝලේට රෑ 8 වෙනකන් උගන්වනවා. දැන් ගිය අවුරුද්දේ මුළු අනුරාධපුර දිස්ත්‍රික්කෙම දෙවනි තැනට ඇවිල්ලා තියෙනවා ශිෂ්‍යත්ව පාස් වෙච්ච මේ දරුවෝ වැඩිම ඒ පාසලේ. ඉතින් ඒ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආශිර්වාදය මේ ඒ බ්ලෙසින් එක මේ උදව් කරන හැම කෙනෙකුටම මේ ලැබෙන්න ඕන කියලා ඉතින් එයාලා ප්‍රාර්ථනා කරනවා. අනිත් කාරණාව තමයි පහුගිය මාස ගානකට පෙර විශ්වවිද්‍යාල ආචාර්ය තුමෙක් මට සම්බන්ධ වෙනවා, සත්‍යජීත් මහත්මා. එතුමා මේක ගැන දැනගෙන මේක ගැන වැඩි විස්තර මේ වෛද්‍යවරියක් සමග, ડોක්ටර් කෙනෙක් සමග සාකච්ඡා කරලා එතුමා මට යෝජනාවක් කරනවා. සුදත්, ලයිට් නැති ගෙවල් වල ඉන්න දරුවෝ ගොඩාක් පවුල් ඉන්නවා, අපි දන්නවා ඒ තැන්. අර ડોක්ටර් මේ යෝජනාවක් කරුවා කියනවා ඒ ලයිට් නැති ගෙවල් වල ඉන්න ආබාධිත දරුවෝ එයාලට මේක ලබා දෙන්න කියලා එයාලා ලිස්ට් එකක් හදලා මේක ලබා දුන්නා. ඉතින් මං හිතන්නේ ඉතාම සංවේදී කාරණයක්. අපිට පළවෙනි වතාවට තමයි ඒ වගේ යෝජනාවක් ආවේ. ඔය වගේ උදාහරණ ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දැන් අපි දැනට මං හිතන්නේ ප්‍රසන්න ඔයාට මතක ඇති දැනට අවුරුදු 40කට 50කට ඉස්සෙල්ලා අපි ලාම්පු කුප්පියෙන් ජීවත් වුණා. ඒකෙන් එන්නේ එව්වා එන්නේ වැඩි දියුණු වුණා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද ලාම්පු තෙල් ටික ගන්න නැතුව පොල් තෙල් පහනට ගිහිල්ලා තියෙනවා. ලයිට් නැති ගෙදරක පොල් තෙල් පහනක එළිය කියන්නේ අපිට හිතා ගන්න බෑ. ඒ නිසා තමයි මේ අලුතෙන් ව්‍යාපෘතියක් පටන් ගන්න තීරණය කෙරුවේ. දැන් සුදත්, ඔබ සඳහන් කරා 2014 ඉඳලා මේ සඳහා මෙල්බන් වාසී සියලු දෙනාම ඔබට, ඔබ සංගමයට මේ සඳහා උපකාර කරනවා කියලා. ඉතින් දැන් මේ අවුරුද්දේ මොන වගේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන ලබා ගන්නට? අපි ඇත්ත වශයෙන්ම මේ
මහාචාර්ය ඉදිරිවීර සරස්චන්ද්‍රන්ගේ දියණිය යසෝදරා සරස්චන්ද්‍ර මේ අපිත් සමග ජීවත් වෙනවා. කුසුම්සිරි ලියන ආරච්චි ඒ දෙදෙනාම මට මීට අවුරුදු ගානකට පෙර මේ අපි කරන මේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් එයාලගෙන් උදව්වක් ඕන නම් කොයි වෙලාවක හරි එයාලා ඒ උදව්ව කරනවා කියලා මට කියලා තිබුණා. ඒ එක්කම මම දැනගත්තා මෙයාලා අලුත්ින් නාට්‍යයක් කරලා තියෙනවා සත්ගුණවත් හොරු කිය. ඉතින් එතනදී ඒ ඉල්ලීම අප ඉදිරිපත් කෙරුවා. ඒකට හොඳ ප්‍රතිචාරයක් එයාලා ලබා දීලා එයාලා දර්ශන වාර දෙකක් අපිට ලබා දුන්නා. දෙසැම්බර් 3 වෙනිදා තමයි ඒ දර්ශන වාර දෙක තියෙන්නේ. 2:30 සහ සවස 7ට. ඉතින් ඒ ටිකට්ස් ටික අපිට අලවි කරගන්න සම්පූර්ණයෙන් අලවි කරගන්න හැකි වුණොත් අපේ ඉලක්කය තමයි දරුවෝ 200කට මේ සූරකෝෂ විදුලි කට්ටල ලබා දෙන්න. ඔව් සුදත් සඳහන් කළා සත්ගුණවත් හොරු නාට්‍ය මේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදර්ශනය කරනවා කියලා. අද අපිත් සමග ඉන්නවා බිමල්. බිමල් මේ නාට්‍යයේ චරිතයකට පණ දෙන නළුවෙක්. සත්ගුණවත් හොරු නාට්‍යයේ මොන වගේ චරිතයක්ද ඔබ රඟපාන්නේ? සත්ගුණවත් හොරු නාට්‍යයේ ඉන්න එකම හොරා මම. ඒ කියන්නේ සමාජය දකින විදිහට හොරා මම. හැබැයි සමාජයේ නොදකින හොරු තමයි අනිත් ඔක්කොම ටික. කතා තේමාව තමයි ඔබ ඉදිරිපත් කළේ. එතකොට මේ නාට්‍ය මොන වගේ නාට්‍ය අනුසාරයෙන්ද වේදිකා ගත වෙන්නේ? මේක යුරෝපීය නාට්‍යයක්. ඇත්තටම වර්චුවස් බර්ග්ල කියලා මට මතක නැහැ කොයි කාලෙද කියලා, ඩාරියෝ ෆෝ කියලා කියන නාට්‍යකරුවාගේ ප්‍රසිද්ධ නාට්‍යයක්. හැබැයි කුසුම්සිරි යශෝදරා ඒ නාට්‍ය අපේ ලාංකීය සමාජයට උචිත විදියට හරිම ලස්සනට ඒක අනුවර්තනයක් බවට පත් කරා. ඉතින් ඒක තමා මේ මොකද එතන ඒ මූලික ඔරිජිනල් නාට්‍ය නැති චරිත කීපෙකුත් මේකට ඉන්ට්‍රඩියස් කරලා මේක වඩාත් රසවත් වෙන ආකාරයට ඒ වැඩි කුසුම්සිරි යශෝදරායි කරලා තමා මේ නාට්‍ය නිර්මාණය කළේ. ඔව් ඇත්තටම මේ මුල්ම නාට්‍ය පෙන්නපු දවසේ මමත් ඒ නාට්‍ය රස විඳපු කෙනෙක් හැටියට මටත් ඒ පිළිබඳව කතා කරන්නට පුළුවන්. ඇත්තටම ඉතාමත්ම හොඳ නාට්‍යයක්. බිමල් මේ නාට්‍යයේ චරිත කීයක් විතර තියෙනවා? චරිත අටක් තියෙනවා. කියන්නේ විශේෂයෙන්ම මේ නාට්‍ය මගේ දැනීම හැටියට වැඩිහිටියන් ඉතාමත්ම ඕනෑකමින් නැරඹිය යුතු නාට්‍යයක් කියලා මම හිතනවා. මේ මොකද දන්නේ ඒ තේමාවම මේගොල්ලන් මේ නාට්‍යයට තෝරගත්තේ? සත්ගුණවත් හොරු කියලා කියද්දි සමහර අය හිතුවා මේක ටිකක් දේශපාලනේ නාට්‍යයක් වෙන්න පුළුවන් කියලා, දැනට ලංකාවේ මේ වෙලා තියෙන දේවලුත් එක්ක. නමුත් ඇත්තටම දේශපාලන කතාවක් නෙමෙයි. මේක පවුලේ හැම දිනාටම වගේ රස විඳින්න පුළුවන්. සාමාන්‍ය ළමයින්ටවත් ඇත්තටම මේක හොඳට එන්ජොය් කරන්න පුළුවන් නාට්‍යයක්. තේමාව තියෙන්නේ හුඟක් වෙලාවට පවුල් කියන්නේ ජෝඩු කීපයක් අතර ඇතිවෙන පටලැවිලි පිරිසක් ඒ මැද්දට පයින හොරෙක් තමයි මේ කතාවේ ප්‍රධාන තේමාව වෙන්නේ. ඔව් ඇත්තටම අපි දකිනවා වේදිකාවේ රඟපාන වෘත්තීමය නළු නිළියන්. ඔවුන් අභිබවා යන්න මෙල්බන් ඔබ ඇතුළු ඒ නළු නිළියන් රැසම ඉතාමත්ම සංවේදී ජනකව මේ නාට්‍ය රඟපානවා කිව්වොත් මම හිතන්නේ නිවැරදි. ඉතින් බිමල් අපි ප්‍රාර්ථනා කරනවා දෙසැම්බර් මාසේ 3 වෙනිදා පවත්වන ඒ නාට්‍ය දර්ශන වාර දෙකේදීත් විශාල ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ ඔබ ඇතුළු සියලු දෙනාට මේ නාට්‍ය ඉතාමත්ම හොඳින් රඟපාලා සියලු දෙනාගේම මනස හිත සතුටු කරන්නට පුළුවන් අවස්ථාවක් උදා වේවයි කියලා. ඒකම මම දැනගන්නට කැමතියි සුදත්. දැන් මේ නාට්‍ය බලන්න අවශ්‍ය කරන අපේ කෙනෙකුට කොහොමද ටිකට්පත් ලබා ගන්නේ? ටිකට්පත් කොයි ආකාරයෙන්ද මිල ගණන් සඳහන් කරලා තියෙන්නේ? ඒ පිළිබඳව කෙටි විස්තරයක් කරොත්. ටිකට්පතක මිල ඩොලර් 30ක් විදිහට තමයි අපි මේ තීරණය කරලා තියෙන්නේ. ටිකට්පත් ලබා ගන්න කීප දෙනෙක්ගේ මේ දුරකථනක මම කියන්නම්. සංගීතා 0433 833 205 200. ඊට අමතරව මට කතා කරන්න පුළුවන් මගේ ටෙලිෆෝන් නම්බර් එක 0409 53 52 50.
ඒ වගේම සුදත් මම අවසාන වශයෙන් දැනගන්නට කැමති එදාට නාට්‍ය නරඹන්නට නොහැකි වෙන පුද්ගලයෙකුට අවශ්‍ය නම් මේ සූර්යකෝෂ කට්ටලයක් මිලදී අරගෙන පරිත්‍යාග කරන්න ඒ සඳහා කොයිතරම් මුදලක් වියදම් වෙනවද ඒ වගේ දෙයක් කරන්න කැමති පුද්ගලයෙකුට කොයි ආකාරයෙන්ද ඊට දායක වෙන්නට පුළුවන් ඔව් ප්‍රසන්න සාමාන්‍යයෙන් දරුවෙක්ගේ අතට මේ සූර්යකෝෂ විදුලි කට්ටල මේ කට්ටලයක් දරුවගේ අතට ලැබෙන්නේ සලස්වන සාමාන්‍යයෙන් අපිට ඩොලර් 50ක වගේ මුදලක් තමයි වැය වෙන්නේ කවුරු හරි එක්කෙනෙකුට අපිට ඒ වගේ ආධාරයක් කරන්න අවශ්‍ය නම් මට කතා කරන්න පුළුවන් ඊට අමතරව එදා දවසේදී ඔය දර්ශන වාර දෙකේදීම අපි උත්සාහ කරනවා මේ අපි ලබා දෙන මේ සූර්යකෝෂ විදුලි කට්ටල සාම්පල් දෙකක් විතර අපි ප්‍රදර්ශනය කරන්න. එතනම තියනවා අපි මේ කාට හරි ඩොනේෂන් එකක් දෙන්න ඕන නම් අපි ඒ එන්ඩිලොප් ටික එතන තියනවා. මේ මොකද ඩොනේ මේක රෙජිස්ටර් කරලා තියෙන චැරිටි එකක්. ඔබ දෙන හැම ඩොලර් එකකටම අපි රිසිට් එකක් ඉෂුව කරනවා. ඒකට ඔබගේ නම විදුත් ලිපිනය හෝ ගෙදර ඇඩ්‍රස් එක ඒ දේවල් අපිට ලැබෙන්න ඕන. ඒ නිසා මේ ඕනම කෙනෙකුට අපිට ඒ ආධාරය දෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම අපේ සංවේදී පිරිසක් ඉන්නා මෙල්බන් පුරෝරේ ඔවුන් සියලු දෙනාටම ඉල්ලා සිටින්නේ විශාල පිරිසක් අපෙන් ඉල්ලා සිටිනවා මේ සූර්යකෝෂ විදුලි කට්ටල දරුවෝ විශාල පිරිසක් ඉන්නවා. ඉතින් එයාලට එක පුළුවන් නම් පුළුවන් තරමක් අපිට උදව් කරන්න මේ දරුවන්ට මේ සූර්යකෝෂ විදුලි කට්ටල ටික ලබා දෙන්න. ඔව් ඇත්තටම දයාබර හිතවතුනි මම හිතන්නේ ඉතාමත්ම උවමනාවෙන් ඔබ කළ යුතු සත්කාරයක් හැටියටයි අපි මේක සඳහන් කරන්නේ. අපි ඉපදිච්ච ඉගෙනගත් රටේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මෙල්බන් වාසය කරන පිරිසක් එකතු වෙලා පිහිටුවාගත් අඳුරෙන් එළියට සංවිධානය මගින් මේ කරන ව්‍යාපෘතියට ඔබේ දායකත්වය ලබා දෙන්න ඔබ දෙන හැම සතයකටම ඔවුන් වග කියනවා. ඒ වගේම ඔබ දෙන හැම සතයකම ඒ අනුමෝදනාවත් ඔබට ලැබෙනවා. එහෙමනම් මේ කෙටි සාකච්ඡාව සඳහා අද මැදිරියට පැමිණි සුදත් සහ බිමල්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම Channel 31 Morning Show වැඩසටහන වෙනුවෙන් අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළටම මෙම නාට්‍ය ඉතාමත්ම සාර්ථක නාට්‍යයක් බවට පත් වෙලා ඒ වගේම ඔබේ මේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වෙලා අපේ රටේ දුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඒ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ ව්‍යාපෘතිය සාර්ථක එකක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ප්‍රසන්න.